අතරගත්තු සල්ලි ටික වියදම් වුණේ කොහොමද කියලාවත් හිතාගන්න බැරිද? එහෙනම් ඔබ මුලින්ම ඔබේ වියදම් සටහන් කරගන්න. එක් මාසයක් තුල ඔබ කරන ලොකු කුඩා සෑම වියදමක්ම ඇතුළත් කරන්න. එතකොට ඔබේ වියදම් කොහොමද සිද්ධ වුණේ කියලා ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අවශ්‍යතාවය අනුව මුල් තැන දීලා ඔබේ මුදල් වියදම් වෙන්න ඕන ආකාරය මුලින් තීරණය කරන්න. සෑම මාසයකම විය හැකි හදිසි වියදමකට කිසියම් මුදලක් වෙන් කරලා තබන්න. අනවශ්‍ය වියදම් කපා හරින්න. එදිනෙදා ඔබට ජීවත් වීමට අවශ්‍යම නොවන දේවල් බැහැර කරන්න. ඉතිරි කිරීමේ අරමුණ තියාගන්න. ඔබට කිසියම් චාරිකාවක් යන්න හෝ යමකට වියදම් කරන්න අවශ්‍ය නම් මාසයේ වියදමින් කොටසක් වෙනම ඒ සඳහා ඉතුරු කරන්න. ඔබේ බිල් නියමිත වේලාවට ගෙවලා බිලට තව අනවශ්‍ය වියදම් එකතු වීම අඩු කරගන්න. ඔබේ බැංකුවට මුදල් බටනු පසු ඉතිරි කිරීමේ ගිණුමකට ස්වයංක්‍රීයව බැරවීමට සලස්වන්න. එවිට ඔබ මුදල් වියදම් කිරීමට පෙර ඉතිරි වේවි. ඔබ භාණ්ඩයක් මිලදී ගන්නා විට මිල ගණන් සංසන්දනය කර තෝරා ගන්න. මාස කිහිපයකට සැරයක් ඔබේ වියදම් පිළිබඳව නැවත සල්කා බලන්න. එවිට මීටත් වඩා හොඳ සැලසුමකට ඔබට යා හැකි ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුවයි මේ NSB සකසුරුවම් මාසයයි.